තාත රටරස්සාවට යන්න මෝනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. බලය බෙදුවොත් සිද්ධ වෙන වැඩේ. ඊයේ පැවති ස්වපාර්ශ්වික හමුවේ ප්‍රධානම අරමුණු වුණේ ආණ්ඩුවේ සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලසුම පක්ෂවලට ඉදිරිපත් කිරීම. ජාතික ජනබලවේගය මේ හමුව වර්ජනය කරලා තිබුණා. රනිල් ඉන්දියාවට යන්න පෙර උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ පක්ෂවල මන්ත්‍රීවරු හමු වෙලා උතුරට දේශපාලන විසඳුමක් ලබා දීම ගැන සාකච්ඡාවක් කළා. ඇත්තටම බලය බෙදීමට පෙර ඒ දක්වා යා හැකි වැඩසටහනක් ඕනේ. ඒ කියන්නේ පියවරෙන් පියවර තමයි බලය බෙදීම දක්වා යන්න වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සංහිඳියාව හා උතුරේ සංවර්ධන සැලැස්ම යන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒත් ලංකාව තුළ මේ කපේදී බලය බෙදන්න ඉඩ දෙන්නේ නැහැ. බලය බෙදනවා කියනකොටම මුලින්ම මහානායක හිමිවරු ප්‍රමුඛ ඒ වැඩේට විරුද්ධ හිමිවරු හඬ නගනවා. ඊට පස්සේ ජාතිවාදය තමන්ගේ දේශපාලනය කරගත්තු පක්ෂ නැගිටිනවා. මේ දෙගොල්ලෝ ඔන්න රට බෙදනවා. අපි ඉවරයි කියපු ගමන් ඒ ටික ඇති වැඩිය දුර නොසිතන ජනතාව කුලප්පු වෙන්න. ඇත්තටම මේ රටේ බලය නොබෙදෙන තාක් උතුර සහ නැගෙනහිර එක්ක සැබෑ සාමයකින් ජීවත් වෙන්න දකුණට බැරි වෙනවා. අපිට දකුණේ නායකයෝ කිසිම දෙයක් දෙන්න සූදානම් නැහැ කියලා දීර්ඝ කාලයක් උතුර නැගෙනහිර අය තුල තහවුරු කෙරුණා. හැබැයි බලය බෙදන්න පුළුවන් හොඳම නායකයා තමයි රනිල්. අනුරලා සජිත්ලා ඔය වැඩේට බයයි. ඒ නිසා රනිල්ට පුළුවන් මෙහෙම කරන්න. දැනට බලය බෙදනවා කිය කියා ඉන්නවා. ඒ කියන්නේ බෙදන්න වගේ ඉන්නවා. ඒකෙන් වෙන වාසිය තමයි ඊළඟ ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද රනිල්ට ලැබෙන එක. හැබැයි බෙදන්න වගේ හිටියට බෙදන්නේ නැහැ කියන එකත් සිංහල ජනයා තුළ ඡන්දය දවස වෙනතුරුම තහවුරු කරලා තියාගන්න ඕනේ. මොකද බලය නොබෙදුවොත් තමයි සිංහල ජනයාගේ ඡන්ද ලැබෙන්නේ. බෙදුවොත් කෙලින්ම ජාතිවාදීන් රනිල් ඉවර කරනවා. මේක නරක ඩබල් ගේම් එකක් හැටියට පේනවා. බැලූ බැල්මට ඩබල් ගේමක්. හැබැයි ඒ ගේම් එක අනාගත අරමුණක් ජය ගැනීම වෙනුවෙන් ගහනවා නම් කමක් නැහැ. මොකද අනාගත අරමුණ තමයි ඇත්තටම බලය බෙදීමේ වැඩපිළිවෙලක් ගෙන ඒම. ජනාධිපති වුණාට පස්සේ රනිල්ට ආයේ ඡන්ද පිළිබඳව ලොකු ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම බලය බෙදෙන වැඩපිළිවෙලක් සම්පාදනය කරන්න පුළුවන්. හාම්දුරුවරු ඕන දෙයක් කියාගත්තාවේ ජාතිවාදී නම් ගණන් ගන්නම හොඳ නැහැ. රනිල් ජාතිවාදියෙක් නොවීම නිසා මෙහෙම විශේෂ දෙයක් කරන්න පුළුවන්. රනිල් දැන් ඔය විවාද මැද්දේ අනික් දේවල් ගැන තීරණ ගත්තේ සමහර ඒවාට බනිනවා. ඒත් බලය බෙදුවොත් ඊට අනුග්‍රහය දක්වන දකුණේ සිංහල ජනතාවක් ඉන්නවා. උතුරට ඉඩම් පොලිස් නීති සම්පාදනය මූල්‍ය බලතල වගේ මෙතෙක් බ්ලොක් කරගෙන හිටපු ඒවා පළාත් සභා මගින් දෙන්න ඕනේ. හැබැයි බලය බෙදෙනවා කියන්නේ ඊට වඩා ටිකක් දුර තියෙන කාරණයක්. උතුරු නැගෙනහිර වෙනම කලාප බවට පත්වෙන්න ඕනේ නැහැ. ඒ දෙමළ ජනතාවට තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්න අයිතිය දෙන්න ඕනේ. අපි හිතමු ප්‍රභාකරන් මාර පැසිස්ට්. ඒ නිසා ඒ බකවානුවේ බලය බෙදලා බැහැ කියලා. ඒ දැන් එහෙම දෙමළ අය අතර පැසිස්ට් නායකයෝ නැහැ. ඉන්නේ සුමන්දිරම් රාසමාණිකම් වගේ සෙට් එකක්. ඒ අය දකුණේ දේශපාලකයෝ වගේ. බලය බෙදන්නේ ඒ අයටත් අපි 1948 ඉඳන් කරපු වැඩේ කරන්න නෙවෙයි. ඇත්තටම බලය බෙදුවොත් ඒ අවස්ථාව පාවිච්චි කරමින් උතුරත් නැගෙනහිරත් යම් දේශපාලන ස්ථාවරයකට පත් කරන්න පුළුවන්. එමෙන්ම උතුරත් නැගෙනහිරත් සංවර්ධන මාවතකට යොමු කරන්න පුළුවන්. ඒක සම්ප්‍රදායික නායකයෝ නොසිතනවා නම් උතුර තව ප්‍රභාකරන් කෙනෙක් ප්‍රාදුර්භූත කරන්න ඉඩ තියෙනවා. සටහන විමලනාත් විරරත්න.